ලබාගමු උදෑසන කසේ සිතැඟි වඩාලමු දිය ඇල්ල කසේ සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී සුභාරතී. අයිබෝන් සුබ දවසක්. ලංගතුකමින් සෙනෙහසින් ඉතාම ගෞරවයෙන් ඔබව පිළිගන්නවා. ඔබේ ආලින්දයට අපි පැමිණෙනවා සුභාරතී සාකච්ඡා මණ්ඩපය තුළින්. පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව කතා කරද්දී, ආර්ථික තත්ත්වය පිළිබඳව කතා කරද්දී, සමාජීය තත්ත්වයන් පිළිබඳව විග්‍රහ කරද්දී මේ රටේ බොහෝ දෙනෙක් පවසන කාරණයක් වන්නේ, මේ රටේ බොහෝ දෙනෙක් ඉස්මතු කරන කාරණයක් වන්නේ මේ පවතින තත්ත්වයන් සඳහා මේ රටේ බුද්ධිමතුන්, උගතුන්, මැදිහත්කරුවන් බවට පත්විය යුතුයි. ඔවුන් ඒ සඳහා සහභාගී විය යුතුයි කියන කාරණයයි බොහෝ දෙනා පවසන්නේ. එනිසාම වගකීමක් ඇති මාධ්‍ය ආයතනයක් විදිහට අපි අද සුභාරතී තුලින් ඒ පිළිබඳව හඬක් නගන්නයි සූදානම් වන්නේ, ඒ පිළිබඳව සාකච්ඡාවක් ගොඩනගන්නයි සූදානම් වන්නේ. අද අපේ මාතෘකාව තමයි ස්ථාවර රටක් ගොඩනැගීමට බුද්ධිමතුන්ගේ දායකත්වය කොයි ආකාරද යන්න වගේ පිළිබඳව සාකච්ඡා කිරීම. මේ සාකච්ඡාවට ඉතාමත්ම ගෞරවයෙන් අපි ඇරයුම් කළා මහාචාර්ය අජන්තා හපුආරච්චි මහත්මියට, ඒ වගේම මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය නිශාන් චාමින්ද විජේසිංහ මහතාට. බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඔබ දෙපළවම අපි පිළිගන්නවා. ආයිබෝන්. ආයිබෝන්. හොඳයි. මහාචාර්ය අජන්ත හපුආරච්චි මහත්මිය, ඔබතුමියෝ මේ රටේ ජනතාව දන්නවා. මාධ්‍ය සම්බන්ධයෙන් විවිධ සමාජ කතිකාවන්හිදී ඔබතුමිය මතයක් ගොඩනගනවා මේ රටට, මේ සමාජයට. ඒ නිසාම ඔබ පිළිබඳව දන්නවා බොහොමයක් දෙනෙක්. නමුත් මේ සාකච්ඡාව ආරම්භයේදීම නැවතවරක් ඔබ දෙපළ විසින්ම හඳුන්වා ගන්නවට අප කැමැතියි. කොහොමද ඔබතුමිය හඳුන්වලා දෙන්නේ නැවතරට? මම හිතන්නේ විශේෂයෙන්ම දන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්යවරියක් හැටියට, හිටපු කියලා මම මේ අදහස් කරන්නේ, මම ඊයේ පිරිද වෙනකොට විශ්‍රාම ගත්තා. ඒ නිසා මම මහාචාර්යවරියක් හැටියට හඳුනා මිනිස්සු දන්නවා. ඒ වගේම මගේ සම්බන්ධතාවය මේ සමාජ දේශපාලනාටේ කාරණාව සම්බන්ධයෙන් මම කතා කරන්න ඉදිරිපත් වෙන්නේ මගේ විෂයත් එක්ක. මොකද මම සංනිවේදන විෂය පිළිබඳව කතා කරනකොට සංනිවේදන විෂයට විශේෂයෙන්ම මාධ්‍ය සම්බන්ධ වෙනවා. ඊළඟට මාධ්‍ය විතරක් නෙමෙයි, තවත් විෂයන් 12ක් විතර සම්බන්ධ වෙනවා ඍජු වශයෙන්ම. විශේෂයෙන්ම දේශපාලනය පිළිබඳව, ආර්ථිකය පිළිබඳව, ඒ වගේ වාග්විද්‍යාව, මානවවිද්‍යාව, මනෝවිද්‍යාව, මේ සියලුම විද්‍යාවන් සම්බන්ධ වෙනවා සංනිවේදන විෂයට. එතකොට අපිට මේ හැම විෂයක් පිළිබඳවම මූලික දැනීමක් අපිට මේ විෂය තුළින් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපිට මේ මූලික දැනීම, න්‍යායාත්මක දැනීම තුළ ඉඳගෙන අපිට මේ ලංකාවේ සිද්ධ වෙන දේවල් පිළිබඳව පුළුල් විග්‍රහයකට යන්න පුළුවන්. අන්න එතන ඉඳලා තමයි මම බලාපොරොත්තු වෙන්නේ යම් කිසි දෙයක් කතා කරන්න මේ සාකච්ඡාවේදී. හොඳයි. මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් තමයි නිශාන් චාමින්ද විජේසිංහ මහතා. අප කැමැති ඔබතුමන් විසින්ම තවදුරටත් ඔබතුමන්ව හඳුනා දෙන්නට හැකිනම්. ඔව්, මම ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉඳලා ඊට පසුව මම මූල්‍ය ආර්ථික විද්‍යාව ගැන බොහෝ විශේෂඥ පැනල්ස් වල කතා කරලා තියෙනවා. ඒ හා සම්බන්ධව තමයි අපේ රටට මෙම ණය ප්‍රශ්නේ ගොඩේම සඳහා මම මූල්‍යමය ආර්ථික ප්‍රතිපත්තියක් අද ඉදිරිපත් කරනවා. ඒ ගැන කතා කරන්න තමයි මම අදහස් කරන්නේ. හොඳයි. එහෙමනම් අපි අපේ මාතෘකාවට ප්‍රවේශ වෙමු. දැන් වර්තමාන තත්ත්වයන් පිළිබඳව අපේ රටේ ජනතාව, මම මුලින් කිව්වා වගේ, යම්කිසි අවබෝධයක් තියෙනවා. පුළුල් අවබෝධයක් තියෙන්නට පුළුවන්, බොහෝ දෙනෙකුට ගැඹුරු අවබෝධයක් තිබෙන්නට පුළුවන්. ඔබ දෙපළවම මේ උගතුන්, බුද්ධිමතුන්ගෙන් බැහැරව මේ රටේ පුරවැසියන් විදිහට අපි මේ සාකච්ඡාවට ලක් කළොත්, පුරවැසියෙක් විදිහට මහාචාර්ය අජන්ත හපුආරච්චි මහත්මිය, ඔබතුමිය කොහොමද මේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව නිර්වචනය කරගෙන? ඉතාම හොඳයි. මට මේ කාරණාවේදී මම මේක පෙළගස්වන කාරණා කීපයක් මත. එකක් තමයි වර්තමාන තත්ත්වයේ මම දකින මගේ කියවීම, ඇතුළේ ඉඳගෙන මම කොහොමද මේ අවස්ථාව දකින්නේ කියන එක. අනිත් එක තමයි මම විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පුරවැසියා නැත්නම් ඡන්දදායකයා පිළිබඳව. මොකද ඡන්දදායකයා සහ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව බරපතල කතිකාවක් මේ වෙලාවේ යනවා. මොකද උදේ ඉඳන් රැ වෙනකන් අපි මේ මාධ්‍ය දිහා බලාගෙන හිටියාම කතා කරන එකම ප්‍රධානම මාතෘකාව වෙලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී
මොකදේ දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව කියන කාරණා මතනේ. දැන් මේ ඊයේ පෙරේදා වෙනකොට මේ අවුලක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මම මෙතෙන්දී එක පුංචි කාරණා දෙකක් මතු කරනවා. මට දැනෙච්ච දෙකක්, එකක් තමයි දැන් ජනාධිපතිවරයා අගමැතිවරියක් පත් කිරීම පුද්ගල කේන්ද්‍රීයව තමයි මේ බහුතරයක් විසින් මේ විරෝධතාවයකට පත් වෙලා තියෙන්නේ. පුද්ගල කේන්ද්‍රීය කතාවක්. මේක මේ පොදු කතාවක් කතන්දරයක් නෑ මෙතන. හැබැයි මෙතනදී මට එක හැඟීමක් නැත්නම් මට එක අදහසක් මතු කරන්න ඕනේ. දැන් ජනාධිපතිවරයා අගමැතිවරයා පත් කිරීමට විරුද්ධව කතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මේ ලංකාවේ තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී සුළු දෙයක් හරි නැති වෙලා ගියා. යන්තාරතුරට තිබිච්ච ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වෙලා ගියායි කියන මතය තමයි මිනිස්සු කතා කරන්න ගන්නේ. මම ප්‍රශ්න කරනවා ජනාධිපතිවරයාගේ 19 වෙනි ව්‍යවස්ථාව සංශෝධනය කරනකොට ඒකේ තියෙන ව්‍යස්ථානුකූලව 3/2 ඡන්දයකට යන්න ඕනේ, ජනමත විචාරණයකට යන්න ඕනේ කියලා. එතකොට 3/2 ඡන්දයෙන් කරගත දේවල් කොටසක් විතරනේ ජනාධිපති බලතල අඩු කරන්න ගත්තේ ජනමත විචාරණයකට ගියාද. අදත් ජනාධිපතිවරයාට මෙන්න මේ තැන ඉඳලා කතා කරන්න පුළුවන් ව්‍යස්ථා විරෝධී විදිහට මගේ අතට කපලා තියෙන්නේ. මගේ ජනමත විචාරණයකට ගියේ නැතුව තමයි මගේ බලතල අඩු කරලා තියෙන්නේ. මම මේක පිළිගන්නේ නැහැ කියන තැන එතුමට ඉන්න පුළුවන්. මම ඒ මතේ මම කියනවා ඇයි මේ ප්‍රශ්නේ තවදුරටත් ඇයි කතා නොකරන ජනාධිපතිවරයාට. එහෙම බලනකොට 19 වෙනි ව්‍යවස්ථාවේ තිබිච්ච මූලික අයිතිවාසිකම් සියල්ලම හිමි වෙලා තියෙනවා. ඒක එකක්. අනිත් කාරණාව තමයි දැන් ස්ථාවර නියෝග නවත්තන්න කියලා ඊයේ පෙරේදා තිබුණා. මම මේ වර්තමාන තත්ත්වය විතරයි කතා කරන්නේ. මම දේශපාලන ගැඹුරට කතා කරන්නේ නැහැ. මොකද මම දේශපාලන විද්‍යාව පිළිබඳව විද්‍යාර්ථියෙක් නොවන නිසා. මම දකින දේ අනුව දැන් 135 වෙනි මේ වගන්ති යටතේ 27.3 යටතේ තමයි සුමන්තිරයන් ගෙනලා එකපාරටම මේ ස්ථාවර නියෝග නවත්තන්න කියලා මේ නියෝග මේ අවස්ථාවට ඉදිරිපත් වෙන්නේ. එතකොට ඒක කොච්චර දුරට ව්‍යවස්ථානුකූලද? එහෙම නැත්නම් ඒ සිද්ධිය දැන් ඔය කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයක් සිද්ධ වුණා කියන කණ්ඩායමට මම ප්‍රශ්න කරනවා. මේ පුද්ගලයා හරිනම් මේ 27.3 වගන්තියට අනුව නම් ඇමතිවරයෙක් සහ මන්ත්‍රීවරයෙක් මේ පිළිබඳව ඉදිරිපත් ස්ථාවර නියෝග පිළිබඳ යෝජනාවක් ගේනකොට ඒක කාරණා දෙකකට දෙවිදිහට කෙරෙන්න ඕනේ. අමිතිවරයේ ගේන විදිහයි මන්ත්‍රීවරයේ ගේන විදිහයි වෙනස්. ඒක හරියට කෙරුණාද කියන කාරණාවට ඉතාම සමීපතම කාරණාව තමයි හරිනම් මේක දවස් 5කට කලින්වත් මේ පාර්ලිමේන්තුවට දීලා දෙපක්ෂයෙම දැනුවත් කරන්න. එහෙම දෙයක් උනේ නැත්නම් සුමන්තිරන්ට විරුද්ධව නීතිමය පියවරක් ගන්න බැරිකමක් තියෙනවද? ඔන්න ඔය ප්‍රශ්න දෙක මට මූලික වශයෙන්ම මම මේ වර්තමානයේ දකින ප්‍රධාන ගැටලුවක් හැටියට මම දකිනවා. කවුරුවත් කතා නොකරපු ගැටලුවක් විදිහට මම දකිනවා. හොඳයි. මහාචාර්ය නිශාන්, ඔබ කොහොමද මේ පවතින තත්ත්වය විග්‍රහ කරන්නේ? ඔබේ කියවීම කොයි ආකාරද? ඇත්තටම මම ඒක ආර්ථික විද්‍යාත්මක පැත්තෙන් ගත්තොටින් වැටහීමයි අවබෝධයට ලක්වීමයි අතර පරස්පර විරෝධතාවයක් හැටියට තමයි මම ඒක බලන්නේ. වැටහීම පැත්තෙන් ගත්තොතින් අපේ ව්‍යවස්ථාවලිය ආර්ථික ප්‍රතිපත්ති ඊට පස්සේ දේශපාලන ප්‍රතිපත්ති අපි ගැන කතා කරොත් ඒක ගැන විග්‍රහ කරවතින් අපි ඡන්දදායකයන් ඡන්දයක් වෙත යනකොට අදහස් කරන්නේ පාර්ශ්වයන් කීපයකින් එහෙකට බහුතරයක් ලබා දෙන ලෙස. හැබැයි ඇත්තට මේ අපේ රටේ තියෙන ඒ ඡන්ද ක්‍රමේ පොඩි අවුලක් තියෙනවා. අපේ කිසිම පාර්ශවයකට බහුතරයක් ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. ඒ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කෙසේද යන්නේ ගත්තොතින් අපිට සුළු ජාතීන් ඉන්නවා. සුළු ජාතීන් දැන් අපේ රටේ මේ සුළු ජාතියක් නෙමෙයි. එය දිගින් දිගට දවසින් දවස ඒගොල්ලොත් එක එක වැඩි වෙනවා. වැඩි වෙමින් පවතින. එතනද ඇත්තට ගත්තොත් අපේ සිංහල ජාතිය සුළු ජාතියක් බවට පත් වෙලා තියෙන්නේ. දේශපාලන මේ වේදිකාවට ගියත් අපි දැන් ඡන්දෙකට ගියත් අපේ බහුතරය ගන්න බැහැ බෞද්ධ ජනතාව අතර විතරක් අරගෙන. දැන් ඔතන තමයි මේ ප්‍රශ්නේ ඇති උනේ. 2015 මැතිවරණයට ගියාම හරි අපි යුද්ධෙ දින්න ප්‍රතිපත්තිමාල ජනාධිපතිවරණේ හරියට හරි අපි ප්‍රතිපත්ති මාලාවක් ගෙනාවා. හැබැයි රටේ මේ ව්‍යවස්ථා දායකය අපි වෙනස් කරන්න තියෙනවා. ඒකේ වෙනස් කරන්න තියෙන්නේ මොකටද? මොකද මේ සුළු ජාතීන්ගේ මතවේදයට අපේ දේශපාලනය රඳා පවත්වන්න බෑ. ඒ කියන්නේ දැන් අපි සෝල්බරි ව්‍යවස්ථාවලිය ගත්තා, ඩොනමෝ ව්‍යවස්ථාවලිය ගත්තා. ඒකෙන් ඉදිරිපත් කරේ
මයිනෝරිටි කොමියුනිටි එකක් කොහොමද බලතල දෙන්නේ කියන එක. අපි දැන් මෙතන මේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා මයිනෝරිටි එකට ගොඩක් බලතලයකපත් කර මේ පළාත් සභාව විතරක් නෙමෙයි. ඒ පළාත් සභාව කියන එක එක කොට්ටාසියක් විතරයි. අනිත් පැත්තෙන් ගත්තම අපි බලතල ගොඩක් පළ කරා. එතකොට අපි කෙලින්ම ඍජු මැතිවරණයකට ගියාම අපේ තියෙන බෞද්ධ ජනතාවගේ තියෙන මැතිවරණ අපේ මැතිවරණ කතිරේ ගැහුවට අපේ බහුතරය ගන්න පුළුවන් දේ බෞද්ධ ජනතාවගේ කතිරේ මත විතර බෑ. මොකෝ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ බොහෝමයක් තියෙනවා. එතකොට එක පක්ෂකින්වත් අපිට බහුතරයක් ගන්න බෑ. අපි යන්න ඕනේ සුළු ජාතීන් ඒකාබද්ධ කරගන්න ඕන. ඔන්න ඔතනයි ප්‍රශ්නේ තියෙන්නේ. සුළු ජාතීන් ඒකාබද්ධ කරගන්න ගියාම අපිට වෙනවා විධායක ජනාධිපති එක්ක කතා කරලා හවුලක් ගෙනියන්න තියෙනවා රට පරිපාලනය කරන්න. ඇත්තට ගත්තොතින් ජයා ජයවර්ධන මහත්මයාගේ එම ව්‍යවස්ථාවලිය සූක්ෂමයි විශේෂයි. එයින් අපේ රටේ තියෙන පවතින තත්ත්ව හොඳට ඒ මහත්මයා හඳුනාගත්තා. එම නිසා විධායකයක් තුල විධායක බලතල සම්මත කරා. එම විධායක බලතල සම්මත කරේ මෙහෙම සුළු ජාතීන්ගෙන් ප්‍රශ්න ඇති වෙන නිසා. දැන් ඒ සුළු ජාතීන්ගෙන් ප්‍රශ්න ගොඩාක් ඇති වෙලා තියෙනවා. එම සුළු ජාතීන්ගෙන් ඇති වුණේ ප්‍රශ්න විකෘති කළා තියෙනවා පිට රටවල් වල ඇතිවන ඒ ප්‍රජාව මාධ්‍ය මෙය විකෘති කළා අප රට වෙනසුවලා වගේ රටක් බවට පත් කරන්න තමයි තැත් කළා තියෙන්නේ. දැන් මොනවද වෙනසුවලා රටට වෙලා තියෙන්නේ? එහේ බොලිවය එක සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. එහම බොලිවය එක මදුරෝ අව ප්‍රමාණවත්ම වැටිලා තියෙන්නේ. මේ මොනවද මේ ඒ වගේ තත්වයක් අප රටට වෙන්න තියන්න බෑ. දැන් අප රටේ ගත්තොත් දැන් වර්තමාන US ඩොලරේ අපි ගත්තොත් 179.6ක් වෙනවා. ඒතකොට අපි බලන්න ආර්ථික වශයෙන් ගත්තොත් රුපියල අව ප්‍රමාණ වෙච්ච තත්ත්වේ බලන්න. මේ තත්ත්වේ ඉඳන් තමයි මම කිව්වා වගේ අර පිට රටවල් වල ඉන්නේ දේශපාලන බලවේග අපේ රටත් එක්ක බෝල ගහන්නේ. අපි ඒ ගහන බෝල වලට මේ බැට් එක අල්ලලා ගහන්න නරකයි. එය වළක්වන්න තියෙනවා. හොඳයි මහාචාර්යතුමනි, ඔබ කියන්නේ මේ 3 වෙනි ලෝකයේ අපේ වගේ දියුණු වෙමින් පවතින රටවලට විධායක බලතල කියන්නේ ආශිර්වාදයක් කියලා එකට. අනිවාර්යයි. හොඳයි. අතිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්, මේ රටේ මේ ජනතාවට මේ පවතින තත්ත්වයන් පිළිබඳව යම්කිසි ආකාරයකින් නිරන්තරයෙන් දැනුවත් කිරීමේ ක්‍රියාවලියේ යෙදෙනවා. දැන් ජනාධිපතිතුමා විදේශ මාධ්‍ය ඇමතුවා, ඒ වගේම අගමැතිතුමා ජාතික අමතර ප්‍රකාශ කර අපි ඒ අදහස් වලට සවන් දීලා නැවතත් අපේ සාකච්ඡාවට එමු. අපි ඒ පිටිවහලක් කරගනිමු අපේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. මේ රටේ මහජනතාව මම ජනාධිපති විදියට පත්කලේ පොදු අපේක්ෂකයා විදියට නම් කරලා මේ රටේ ඉතාම පිරිසිදු රාජ්‍ය පාලනයක් ඇති කරන්න. යහ පාලනේ, ගුඩ් ගවර්නන්ස්, දූෂණයට විරුද්ධව, බලය අයිතු ලෙස පාවිච්චි කිරීමට විරුද්ධව, හොරකම් වලට විරුද්ධව, අල්ලස දූෂණයට විරුද්ධව බොහොම සාධාරණ සමාජයක් සඳහා, නීතිගරුක සමාජයක් සඳහා, නීතිය ආධිපත්‍ය ශක්තිමත් කරමින් පිරිසිදු රාජ්‍ය පාලනයක් සඳහා. නමුත් ඔබට මතක ඇති, ජනාධිපතිලා මම ඔහු අකමැති වෙලා මාස 3යි මහ බැංකුවේ පළවෙනි මංකොල්ලේ සිද්ධ වුණා. එතකොට ඒක ඉතා බරපතලයි. ඊට පසුව
මාස 3කට ඉතර පස්සේ නැවත මහ බැංකුව මංකොල්ල කෑවා. දැන් අද වෙනකොට ඉතා පැහැදිලි ජනාධිපති කොමිෂන් සභාව පත් කරලා සාක්ෂි විමසලා නිර්දේශ රටට දීලා පාර්ලිමේන්තුවට දීලා එතකොට එදා මෙදා කාලයේ තුල මෙවැනි බරපතල සිදුවීම් වගේම වංචා දූෂණ කොච්චර ඒ ආණ්ඩුව තුල සිද්ධ වුණාද කියලා මට වෙනම කොමිෂමක් දාන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ කටයුතු කළ කාලය තුල 2015 සිට 2018 ඔක්තෝබර් 25 වෙනිදා දක්වා කාලය තුල ආණ්ඩුවේ සිදු වංචා දූෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. 2015ට කලින් තත්ත්වය ඊට පස්සේ ඇතිවෙච්ච තත්ත්වයක් මේ රටේ ජීවත් වෙච්ච ජනතාවට මතකයි. 2015දී මිනිස්සු ආණ්ඩුවක් වෙනස් කළේ කන්න අඳින්න ඉල්ලන නොවේ කියලා UMP ආණ්ඩුවේ හිටපු කැබිනට් ප්‍රකාශකයාම කී සැරයක් කියලා තියෙනවා. ඔහු කිව්වේ මිනිසුන් 2015 ආණ්ඩු වෙනසකට ඡන්දය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියලයි. නමුත් ඒ ආණ්ඩු වෙනසින් පස්සේ මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ, ඡන්ද අයිතියක් නැහැ, කන්න අඳින්නත් නැහැ. ඒක නොවේ දුනේ. අපි මේ ගන්න උත්සාහය ලංකාවට ගොඩ ගන්න තියෙන අන්තිම අවස්ථාවයි. මැතිවරණ නොපවත්තා දිගටම බලේ ඉඳගෙන රටම විනාශ කරන්න වලිකන බලවේග අපි හැමෝම එකතු වෙලා පරාජය කළා මේ රට නැවත හරි මගට ගමු. හොඳයි, ජනාධිපතිතුමන් අගමැතිතුමන් කතා කරා. මහාචාර්ය අජන්ත හපුආරච්චි මහත්මිය, ඒ ආශ්‍රයෙන් අපි අපේ සාකච්ඡාව ඉදිරියට ගෙන යමු. මේ දෙපළටම ජනාධිපතිතුමාට අගමැතිතුමාට තිබෙනවා අතීතයේ සිද්ධ වෙච්ච කාරණා පිළිබඳව අවබෝධයක් එක්ක ඉස්සරහට යන්න ඕනේ කොහොමද කියන කාරණේ. ඔබ දෙපළම මතු කරා පහුගිය අවස්ථාවේදී තත්ත්වයන් පිළිබඳව. මම දකින්නේ මෙන්න මේමයි, අපිට බාහිර බලාගෙන ඉඳලා හුඟා දේවල් කියන්න පුළුවන්. හරිද? ඕක කරන්න කියාට පස්සේ තමයි උතන අමාරුකම දැනෙන්නේ. අපිට තීරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අද ජනාධිපතිවරයා මේ ජනාධිපතිතුමා මේ අවුරුදු 3ට කොච්චර මිනිසුන්ගෙන් බැනුම් ඇහුවද? වර්තමානයේ එතුමා තමයි බ්‍රූටස් වෙලා තියෙන්නේ, එතුමා තමයි ජුඩාස් වෙලා තියෙන්නේ, එතුමා තමයි සුබ වෙලා තියෙන්නේ. හරි, දැන් මේ කාරණාව ඇතුලේ එකම එක සිද්ධිය නිසා දැන් මෙතනදී මට එක එතුමා සාදා නිර්ණය කරනවා නෙමෙයි, නමුත් අපේ රටේ මේ වෙනකොට අපි හඳුනාගෙන තිබුණේ නැහැ. තවවත් අපිට මේක ජාතික ආණ්ඩුව නෙමෙයි මේ රටේ තිබුණේ, මේක හවුල් ආණ්ඩුව, සම්මුතිවාදී ආණ්ඩුව. ජාතික ආණ්ඩුව කියන සංකල්පේවත් අපි මේකට ගාව ගන්න හොඳ නැහැ. කෙටියෙන් කියන්නේ ජාතික ආණ්ඩුව කියන එක හැදෙන්නේ ওই දෙවෙනි පළවෙනි දෙවෙනි ලෝක යුද්ධ වලින් පස්සේ. මේ රටවල් සමහර රටවල් නැති වෙලා ගියාට පස්සේ తాවකාලිකව පිහිටුවගත්ත ඒ රටවල් ගොඩනගා ගන්න ක්‍රමවේදයක්. ඒක 1960-70 වෙනකොට නැති වෙලා ගියා. දැන් ওই ජාතික සංකල්පේවත් නැහැ. අපි මේ වැරදි සංකල්පයක් දාගෙන මම මේ කතා කරන්නේ. අනිත් එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. ප්‍රජාතන්ත්‍රවාදී අපේ රටේ තිබුණාද? අපි ප්‍රජාතන්ත්‍රවාදී කොහෙන්ද ගත්තේ? අපිට මේක පරාරෝපණය කරපු ධනේශ්වර ක්‍රමයෙන් පරාරෝපණය වෙච්ච යටත් විජිත ප්‍රජාතන්ත්‍රවාදයක ඉඳලානේ අපි මේ කතා කරන්නේ. මේක මේ රටේ සමාජ ඓතිහාසික සංස්කෘතික විපර්යාසයේ පරිණාමයෙන් අපිට අපේ හදාගත්ත දෙයක් නෙමෙයිනේ. දැන් අපි සෝවියට් රුසියාව ගත්තාම රුසියාවේ ජනතාව විසින් ඇති වෙච්ච ක්‍රමයක් ඇති වෙන්නේ. ඊළඟට බටහිර මතවාද බලනකොට ඒ රටවල් ඇතුලේ වෙන විප්ලව වලින් තමයි රටට අදාළ දේශපාලන දාර්ශනිකයේ මත වාදී ගොඩ නගා ගන්න. අපි මේක මේ ධනේශ්වර ක්‍රමයේ විදිහින් ගත්ත දෙයක් නේ. මේක පරාරෝපණය කරපු දෙයක්. ඒ නිසා තමයි අපිට අපේ දෙයක් නොවන දෙයක් තාම අපිට මේ දෙමුහුම්කරණයේ ඇතුලේ තියෙන. මොකද ඒ වෙනකොට අපිට තිබුණ රාජ්‍යත්වයේ. ඒ රාජ්‍යත්වය මම මේ සාධාරණීකරණය කරන. ඒකේ තිබුණ ලොකු පරස්පරතා තිබුණා ජනතාවට නොගැලපෙන දේවල්. එතකොට මේ අවස්ථාවේදී දැන් 1930 වගේ ගන්නකොට අපිට මේ ඡන්දබලය ලැබෙන කාලේදී ඡන්දබලය ලැබුණාම ජනතා නිකන් පොඩ්ඩක් අතීතයට ගිහිල්ලා බලන්න මේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගෙන්නේ කොහොමද කියලා මම ඒකට කෙටි අදහසක් දක්වලා ඉන්නම්. ප්‍රජාතන්ත්‍රවාදයේ විදිහට අපිට ලැබෙන්නේ බටහිර රටවල කාර්මීකරණය පස්සේ ඇතිවෙච්ච ධනේශ්වර ක්‍රමයේ අනුත් මුහුණුවරක්, වෙනත් මුහුණුවරක් හැටියට මම දකින්නේ. ඒකම තමයි තාමත් තියෙන්නේ. නැත්තම් පාර්ලිමේන්තුව සූදු පිටියක් වෙන්න බෑනේ මේ වෙනකොට. තනිකරම ඩොලර් 65ට, ඩොලර් 1000ට, ඩොලර් 100ට මිනිස්සු එහාට මෙහාට වෙලා සූදු පිටියක් වෙන්න බෑ. හරියට ප්‍රජාතන්ත්‍රවාදය පාර්ලිමේන්තුවේ තිබුණා නම් අපිට ලැජ්ජයි, මට නම් ලැජ්ජයි මේ උත්තරීතරයි කියන වචනේ පාවිච්චි කරනවට. මම කියන්නේ ඔබතුමීටත් ඇතුළෝ කියන්නේ ධන කිසිම ජනමාධ්‍යවේදියෙක් මේකට උත්තරීතර තැනක් කියලා ගියන් කියන්න එපා. එතකොට උත්තරීතර කියන තැන් වලට අපිට කියන්න වචනයකුත් නැතු යනවා. ඊළඟට මම කියන්නම් මේ ජනතාව අතරින් ඡන්ද දායකයා පිළිබඳව
ඡන්දදායකයා ගොඩ නැගින්නේ කොහොමද බලන්න. එතකොට මේ ධනේශ්වර ක්‍රමයේ ඇතුලේ නම මුහුණුවරකින් එන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අපිට දෙනවා. පක්ෂ ක්‍රමයේ, මැතිවරණ ක්‍රමයේ, බහු මේ බලයේ බෙදීම් වගේ අපිට පෙන්ලා දෙනවා බොහොම ලස්සන දේවල්. ඒ ලස්සන දේවල් නෙමෙයි නියම ප්‍රජාතන්ත්‍රවාදී උත්තර මිනිය කදන ක්‍රමයක් තියෙනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී එන්නේ කොමියුනිසම් නැත්නම් කොමියුනිස්ට්වාදී ඇතුලේ තමයි ඕක එන්නේ. ඒක එන්නේ වෙන මෙහිමයි. දැන් රටේ UNP ආණ්ඩුව තියෙන කාලේනේ අපි ලංකාවට නිදහස ලැබෙන්නේ. එතකොට අපිට මේ ඡන්ද බලය ලැබෙන්නේ ඒ රජයේ යටතේනේ. ඒ කාලේදීනේ ඡන්ද බලය ලැබෙනකොට ඡන්ද බලයේ ඡන්දදායකය හැදුවේ කොහොමද බලන්න. මුල් කාලවලදී ඔහුට පෙන්වුවේ ඒ කාලේ ඡන්දදායකයාට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ ඡන්දය ගැන, සර්වජන ඡන්දය පිළිබඳව. බටහිරින් ආපු දේ ජනසාකරණය කරන්න ජනතාවට බස්සව නැත්නම් ජනතාවට ජනතාව ග්‍රහණයට ගන්න කරන්න වුන් කෙරුවේ පාට පෙන්වුවා, පක්ෂ පෙන්වුවා. පක්ෂ දෙකයි, ওই පක්ෂ දෙකයි පාට දෙකකටනේ හැදුවේ, කොළ පාටයි නිල් පාටයි. ඊට පස්සේ ඕක නිසානේ තාමත් කියන්නේ බ්ලොක් වෝටර්ස් කියලා, බ්ලොක් වෝට්ස් කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ තාම බ්ලොක් වෝට්ස් තියෙන මොන ඡන්දදායකයද, ඒ ඡන්දදායකය හැදුවේ කොහොමද බලන්න. ඔවුන් එදා ඉඳලම කෙරුවේ මොකද්ද, 7:25ට හාල් දෙනවා, ඇට අටක් දෙනවා, ඇට අර ධාන්‍ය වර්ග අටක් දෙනවා. එහෙම නැත්නම් හඳින් හරි හාල් ගෙනත් දෙනවා. මේ පරිභෝජනවාදී මිනිහෙක් නෙමෙයි ඒක ඇතුලේ හැදුවේ. ඊළඟට ඒ ඡන්දදායකය හැදුවේ කොහොමද, බජට් එකට. බජට් එකෙන් අඩු වෙන දේ බලාගෙන තමයි ඡන්දදායකය හැදුවේ. එතකොට මේ මිනිස්සු ගොනුනේ මොකක් යටදේද? ඒ මිනිස්සුන්ට මතවාදයක්, දර්ශනයක්, දේශපාලන අවබෝධයක් ඥානණය කරලා නෙමෙයි ඡන්දදායකය හැදුවේ. ඒ නිසා තමයි අද වෙනකොටත් මෙන්න මේ தත්යේ දුර්දාන්ත තැනකට ඇවිල්ලා තිනවා. මේ මිනිහා අද වෙනකොට මේ කනබුන දේවල් වලට තමයි ඡන්දෙ දෙන්නේ. හරි, රට ගැන හිතන මිනිහෙක් හිටියේ නැහැ. හැබැයි උතෙන්දි ලස්සන වැඩක් වුණා. 1950-60 වෙනකොට එන්.එම්. පෙරේරා, කොල්විනාද සිල්වා වගේ වියතුන් ඇවිල්ලා මෙහි පැල කරන්න හදනවා. කොමියුනිසම් නැත්නම් සමාජ කොමියුනිස්ට්වාදය, සමාජවාදය ලංකාවට එනවා. මාක්ස්වාදයේ ලෝකේ පුරාම ඒ වෙනකොට ගිහිල්ලා දැන් ඕවා අපි ගන්න හැටි බලන්න. අපි යටත් විජිත ප්‍රජාතන්ත්‍රවාදී ගත්තා වුණාට වෙන රටවල් තමන්ගේ රටවල් හදන්න ගත්ත මතවාදයන්, දර්ශනයන් වෙනස් විදිහකට ගත්තේ. දැන් බටහිර මාක්ස්වාදයේ ගන්නකොට මාක්ස්වාදයේ සෝවියට් දේශයට ගත්තේ ලෙනින්වාදය කියලා. ඒ රටේ මිනිහෙකුට නැත්තම් ඒ රටට අදාළ විදිහට තමයි ගත්තේ. ඊළඟට චීනයේ ගත්තේ මාඕවාදී. මාඕවාදීන් විදිහට තමයි චීනය දිනු කරගත්තේ. අද චීනයේ පහුගිය වසර කීපය ඇතුළතදී 300%කින් සංවර්ධනය වෙලා තියෙනවා. දැන් රස්සාවල් නැති රටවල් හැටියට රසියාවේ රුසියාව ගැන ඇහෙනවද අපිට? නැහනේ. ඊට පස්සේ කිව්බාව ගත්තේ ක්‍රැස්ටෝ වාදය හැටියට. අපි මොකක් වාදය හැටියට ගත්තේ? අපි අපේ හිටපු මිනිස්සුගේ නමකින්ද ගත්තේ? නැහැ. හැබැයි ඕක හරියට දැකපු මේ මගේ කියවීම. හරි, මේකට විරුද්ධ වෙන්න පුළුවන්. මගේ කියවීම හැටියට මම දකින විදිහට ඕක හරියටම අර සමාජවාදී අදහස් වලින් එන උත්තර මිනිහෙක් හදන කොමියුනිස්ට් වාදය ඇතුලේ හැදුනා මිනිහෙක්. ඒ හැදුනේ කොහොමද? මේ සමසමාජ සහ කොමියුනිස්ට් කියන දර්ශනවාදයේ හිමී හිට ගලන්න ගත්තා සමාජයට. ඒ ගලනකොට ඒ මිනිහා හැදෙන්න ගත්තා. ඒ මිනිහා හැදුනේ කොහොමද? එදා තිබුණ ජනමාධ්‍ය විසින්. එදා ජනමාධ්‍ය හැටියට තිබුණ මොකද, ඇත්ත වගේ පත්‍ර, සමසමාජ පත්‍ර. මේක ඇතුලේ හිමී හිට අර සවිඥානික මිනිහා හැදුනා. ඔය සවිඥානික මිනිහා තමයි වර්තමානයේ බ්ලොක් වෝඩ්ස් වලට යට වෙන්නේ නැතුව අර අයිස්කන්ධ යට ඉන්න තීරණාත්මක ලක්ෂ 4. මම කියන්නේ 62 නෙමෙයි, ලක්ෂ 4. ඔය අර 58. ඔකට ඔබ කියන්නේ අර පාවෙන ඡන්ද කියලා කියන්නේ? මං කියන්නේ පාවෙන ඡන්ද කියන්නේ ඔන්න ඕක තමයි. ඒ පාවෙන ඡන්ද අපිට පේන්නේ නැහැ. ඕක හරී තියුණු විදිහට ඕක බලාගෙන ඉන්න දැන් ඔයාලට යන්නේ කියලා. හරිද? අපිට පේන ඡන්ද ටික තමයි බැල ඡන්ද. මම කියන්නේ අර 7:25යි අර මේ හඳින් හාල් ගෙනත් දෙනකොට කන බොන දේවල් වලට බජට් එකට ඡන්දෙ හාම් පුතා වෙනුවෙන් මැරෙන්න යන ඕක සාමාන්‍යයෙන් කියනවා නම් මේ කොමියුනිසම් එක ඇතුලේ කියනවානේ පාදන ඡන්ද, බැල ඡන්ද. අන්නේ බැල ඡන්ද තමයි අපිට ඔය පේන්න තියෙන්නේ. මේ බැල ඡන්ද ජාකිය තමයි ගිහිල්ලා හැමතැනම ගිහිල්ලා හාම් පුතා වෙනුවෙන් මැරෙන්න යන්නේ. හාම් පුතා වෙනුවෙන් මැරෙන්න යන්නේ නෑ නියම ඡන්ද ජාකිය. එතකොට ඕක මම තව තැනකට ගියනම් මේකේ තවත් ඊළඟ වැදගත්ම තැන තමයි අපි ඔය ප්‍රජාතන්ත්‍රවාදය හරියටම දැකපු විද්වතෙක් හැටියට මම දගෙන දාර්ශනික වශයෙන් දැකපු කෙනෙක් තමයි SWRD බණ්ඩාරනායක. එතුමා තමයි අර මාක්ස්වාදයේ ලෙනින්වාදයේ විදිහට ඒ රටට ගත්තා වගේ මේ රටට ඕන විදිහට ප්‍රජාතන්ත්‍රවාදී ධනේශ්වර ක්‍රමයේ වෙනුවට පොදු මිනිහෙක් හදන්න, පොදු දේපල, පොදු යහපතට ওই ලංගම ජනසතු කිරීම වගේ දේවල් එන්නේ එතුමා කෙරුවේ අර ප්‍රජාතන්ත්‍රවාදයේ දේශීයකරණය කෙරුවා. දේශීයකරණය කරනකොට තමයි සංගවේද ගුරු ගොවි කම්කරු කියන මේ රට ඇතුළට මේක ගේන්න පුළුවන් ක්‍රමයේ මෙන්න මේකයි. ඒක තමයි මම දකින්නේ අර සෝවියට් ක්‍රමයේ සෝවියට් ජනතාව ඇතුළට ගෙනිච්චා වගේ ලංකාව ඇතුළට ගෙන. ඒක නිසා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ওই හුඟක් කාලයක් පැවතුනේ ඒක නිසා. හැබැයි ඒක දැන් වෙනස් වෙලා තියෙනවා. මම දැන් හිතන්නේ ඒ දෘෂ්ටිවාදයේ ඒ ලක්ෂණ කිසි දෙයක් ඔක ඇතුළේ තියෙනකම් දැන්
තියෙන බලපොරයක්. බලපොරයක් කියන එක මෙතන සමහරු කියනවා මේක බල කඳවුරු දෙකක් ඇතුලේ තියෙන ගැටුමක් කියලා. මම නම් ওই කඳවුරු කියන වචනේවත් ඔකට පාවිච්චි කරන්න කැමති නැහැ. මේක බල කඳවුරක් නෙමෙයි. කඳවුරු ගැහුනේ පළවෙනි දෙවෙනි ලෝක යුද්ධවලදී රටවල් වෙනුවෙන් කඳවුරු ගැහුනේ. මේක මේ බලයේ බෙදා මේ රාජ්‍ය දේපල කොල්ලකණ්ඩ කල්ලි ගැහිමක්. ඒක නිසා මේ කඳවුරක් නෙමෙයි, මේ කඳවුරු දෙක කරකලයක් නෙමෙයි, තියෙන කල්ලියක්, කල්ලි වාදයක්. මේ රාජ්‍ය දේපල කොල්ලකණ්ඩ දඟලන කල්ලි වාදයක් හැටියට මම දකින්නේ. හරි, එතකොට මම කියන්නේ අර ඊට පස්සේ මේ ඡන්දදායකයා අපේ රටට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන් වෙච්ච තැනකට ගෙනාවා ඉස්රාඩි බණ්ඩාරනායක මහත්මයා. ඒ මිනිහා තාම ඉන්නවා. එතකොට ඒක හැදුනේ කොහොමද? එතුමා වටහිර ධනේශ්වරක මේ පැත්තකට තියලා අර අර කොමියුනිස්ට්වාදයේ තියෙන උත්තර මිනිහා හදන එක. ඒක තමයි කරන්න තිබිච්ච හොඳම. ඔය අර මං කියන්නේ අයිස්කන්ති යට ඉන්න මිනිහා උත්තර මිනිහෙක්. ඒ මිනිහා ළඟ තියෙන පොදු අදහසක්. මං ඕක කතා කරන අහගෙන ඉන්න ජනතාවට තවත් පැහැදිලි කිරීමක් කරන්නම්. ඊයේ පෙරද ඔබ දකින්න ඇති අර මාතර පැත්තේ දරුවෝ දෙන්නේ ගහ ගන්නවා. ඒක දැක්කහම හිතෙනවා කෝ මිනිහා කියලා. ඈ, එතකොට ඔතන ඉන්න ඕනේ උත්තර මානව ගුණ සහිත කොල්ලෙක් උතන හිටියේ නැද්ද? අපි හදලා නැහැ නේ මිනිහා. ওই මිනිහා හැදුනේ නැති එකනේ මෙතන ප්‍රශ්නේ තියෙන. උතන උතෙන්ට ඇවිල්ලා ওই දින්නම් වෙන් කරන්න මිනිහෙක් අද නැහැනේ. උතනම හිතා ගන්නකො කො මේ උත්තර මානවවාදී මිනිහේ කියලා. ඒක තමයි කොමියුනිසම් ඇතුලේ තියෙන්නේ. ඒක යට වෙලා නැහැ. ඒක යටපත් වෙලා වෙනත් මුහුණු යටපත් වෙලා තියෙන ඒ තත්ත්වය තුල ප්‍රකෘති මිනිහෙක් හැදුනේ මේ ධනේශ්වර ආර්ථිකයේ විසි. ප්‍රකෘති මිනිහා කියලා කියන්නේ මේ නිකන් මනේ අර මනෝ මේ මනෝකායයක් සහිත කනබන ජාතියේ මිනිහෙක් ඔක්කොම මේ වර්තමානයේ දකින්නේ අපි වටහිරවාදී ධනේශ්වරකම ඇතුලේ තියෙන ප්‍රකෘති මිනිහා. ඒ ප්‍රකෘති මිනිහා එන්නේ ධනේශ්වරවාදයත් එක්ක. ඒ මේ දේශපාලනය සම්පූර්ණයෙන්ම වෙලාගෙන තියෙන මෙන්න මේ ක්‍රමය ඇතුලේ. මේක හරිය අමාරුයි විග්‍රහ කරන්නත් අවබෝධ කරගන්නත් හරිය අමාරුයි. ඒක නිසා මේ මතවාදය මේ මතවාදයේ තුල ඉන්න මිනිස්සු කොටස අපි හඳුනා ගන්න ඕනේ. ඒ කොටස එකතු කරගෙන ඊයේ පෙරේද වෙනකොට මට හිත එකතු කරගන්න තැනකට ගෙනල්ලා තියෙනවා. සමාජයේ දැන් යම් කිසි වෙනත් කතිකාවකට ඇවිල්ලා තියෙනවා. මම දැක්ක එක්තරා වික්ෂුන් වහන්සේ කෙනෙක් කියනවා දැන් මේ රටේ මිනිස්සු පාර්ලිමේන්තුවට මේ රට පාලනය කරන්න දෙන්න ඕනේ. තියෙන්න ඕනේ වෙනම තැනක්. ඒක ඒ තැනට අපි යන්න ඕනේ, ජනතාවට දෙන්න ඕනේ. අන්න ඒ මතවාදයේ එන්නේ මම මේ කියආපු කාරණාව මත. ඒ කියන්නේ මිනිහෙක් හදන්නේ නැතුව මේ අර උත්තර මානව ගුණ සහිත ශික්ෂණයක් තියෙන මිනිහෙක් හදන්නේ නැතුව අපට මේක ගේන්න බැරුණේ මෙන්න මේ පක්ෂ දේශපාලන ක්‍රමයේ ඇතුළට එදා ඉඳලම මේ පරිභෝජනවාදී මිනිහෙක් පුරුදු කරපු එක නිසා. මම මගේ ජීවිතය ඇතුළේ මම දකින්න ඕකේ ප්‍රතිඵලය හැටියට තමයි අද අපි මේ භුක්ති විඳින සියලු මේ කාරණා සිද්ධ වෙලා තියෙන්නේ. හොඳයි. මහාචාර්ය නිශාන් චාමිද මහත්මයා, ඔබ කොහොමද? මම ඒකට ප්‍රතිචාරයක් වශයෙන් දැක්කොත් මගේ අදහස වෙනත් පැත්තකට යන්නේ. මම හැම වෙලෙම බලන්නේ ආර්ථික මූල්‍යමය පැත්තේ. ආර්ථික මූල්‍යමය පැත්තෙන් ගත්තම අපිට නිදහස ලැබීමට පෙර 1505 දී ලන්දේසීන් අපේ රට ආක්‍රමණය කළා. අපේ රට ආක්‍රමණය කළා එදා ඉඳලා කරේ අප රට තුළ විකෘතිමත් දේශපාලන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීම විතරයි කරේ. ඒ විකෘතිමත් දේශපාලන ප්‍රතිපත්තියේ හේතුව තමයි අද පවතින්නේ. එදා මොනවද කරේ? එදා අපි ගත්තම සිංහල ද්‍රවිඩ කියලා කොටස් දෙකකට වෙන් වෙලා ජාතිවාදයක් තිබුණේ. අපි ගත්තොතින් 1505 ලන්දේසින් ආවට පස්සේ ලන්දේසීන් විසින් ඇති කරා ලুকু ව්‍යාපාර. ඒ කියන්නේ ලන්දේසීන්ගේ වාසියට. එතකොට ලන්දේසීන්ගේ රැජින විසින් පරිපාලනය කර ලෝක වෙළඳපොලේ සීනි කර්මාන්තය. ඒ සීනි කර්මාන්තය පරිපාලනය කරේ ඉන්දියාව තුලේ. ඒ පරිපාලනය කරන ගමන් ඒගොල්ලෝ අපේ රටේ තිබුණ සාරධර්ම, බෞද්ධ සාරධර්ම ඉවත දාලා ඊට පස්සේ උතුරේ තිබුණ Hindu සාරධර්ම ඒවත් ඉවත දාලා තමුන්ගේම අදහස් පළ කරන්න පටන් ගත්ත මොනවද? කතෝලිකම්. ඒ කියන්නේ කතෝලිකකරණය කර. ඒ කතෝලිකකරණය අපි ගත්තම කතෝලිකකරණය තමයි මේ ධනවාදී සංකල්පයේ විකෘති මූල ධර්මය. තේරෙනවද? කතෝලිකක
කරණය. ඒ කතෝලික කරණයට තමයි අපේ රට දැන් වැටිලා තියෙන්නේ. වෙන රටවල් ගත්තම ඔවුන් තැන දීලා නැහැ කතෝලික කරණයට. මට සමා වෙන්න මේ මොනවද කතෝලික දේවගැතිතුමා, මම මේ ඔබතුමාලට පහර දෙන්න නෙමෙයි කතා කරන්නේ. මම කතා කරන්නේ ප්‍රජාවට ආඩ්‍රාචර හැටියට ඉදිරිපත් කරන්න මොකද්ද මේ වුණේ විකෘති සංකල්පය කියලා. මේ විකෘතියට මුල හේතුවක් තියෙන්නේ පයි. දැන් එදා ඒ පැවතුනේ තත්වයෙන් කතෝලිකයන් 20,000ක් ඝාතනය කරා උතුරේ හිටපු ද්‍රවිඩ රජුරු. දැන් බලන්න එතකොට ඒ සංකල්පය මත ලන්දේසි ගියාට පස්සේ පෘතුග්‍රීසීන් ආව, ඉංග්‍රීසීන් ආව. ඒ පස්සේ ඒගොල්ලෝ මොනවද කරේ? රට අවුල් කරන්න පටන් ගත්ත. බොලේ මේක මේ ඒකාබද්ධ රාජ්‍යයක්. ඒකාබද්ධ රාජ්‍යයක් මේ පළාත් සභාවලට බෙදුන රාජ්‍යයක් නෙමෙයි. මේක ඒකාබද්ධ රාජ්‍යයක්. ඒකාබද්ධ රාජ්‍ය අපි කඩන්න තියෙනවා. මොනවද කරේ? ඒගොල්ල කෙලින්ම දැම්මා ජෆ්නා මැට්‍රිමෝනිය රයිට්ස් ඇන් ඉන්හෙරිටන්ස් ඕඩිනස් එක ගෙනාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය. ඊට කලින් මේ පෘතුග්‍රීසීන් ගෙනාවා ෂා. ඒගොල්ලන්ගේ තිබුණා මේ රෝමන් ඩච් ලෝ එක. ඒගොල්ල කෝට් එක දාගෙන, ටයි එක දාගෙන රෝමන් ඩච් ලෝ කියලා දාලා අපිට දැම්ම තේසවලාමේ. අනේ රට කැඩුණා. මේ ද්‍රවිඩ ජනතාව මේ ඒකාබද්ධ රාජයේ මොනවද ඒගොල්ලෝ පස්සට දැම්ම. අපේ ජනතාව, අපේ බෞද්ධ ජනතාව දැක්කනේ මේ ඒකාබද්ධ රාජ්‍ය. එතනින් මොනවද කරේ? ඒගොල්ලෝ දැම්ම මයිනොරිටි කොමියුනිටීස් කියලා. අනේ අපි ප්‍රතිපත්ති ඉන්න ඕනේ. දැන් අපි ජපානේ ගත්තම හිරෝෂිමේ මේ නාගසාකි වගේ රටවල් වලට පරමාණු බෝම්බේ දැම්මට පස්සේ ඒගොල්ලෝ මේ එක්සත් මේ මොනවද රාජ්‍යයක් හැටියට කටයුතු කරන්න නැතුව මේ මොනවද මේ ඇමරිකන් එක්සත් ජනපදයේ අනේ ස්වාමිනී ඔබ කියන හැමදේම කරන්නම් කියලා ගියේ නැහනේ. ඒගොල්ලෝ ස්වාධීන ප්‍රතිපත්ති ගත්තා. ඒගොල්ලන්ගේ අධ්‍යාපනික රටාව ගත්තත් මොනවද ජපන් භාෂාව. දැන් අපේ වාහන ගත්තම, ලෝකේ වාහන කර්මාන්තය ගත්තම ජපාන් රට ඉදිරියෙන් සිටින්නේ. අපේ රටට මොකද්ද උනේ? මෙම මහාචාර්යතුමිය කිව්වා වගේ අප රට මොනවද කරේ? මේ එම ධනවාදී රටවල් වල ඒ ක්‍රමයට හැදුනේ. අපේ රටේ තියෙන ස්වාධීන ආර්ථික ප්‍රතිපත්ති, අපේ ස්වාධීන ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න ඕනේ. ණය කියන එක අද දවසේ ණය නෙමෙයි හෙට තියෙන්නේ. දැන් මම කතා කරන්න යනවා ඉදිරියට මට අවස්ථාව ලබා දුන්නම මෙම ණය ගෙවීමේ මිල සූත්‍රයක් මගේ ළඟ තියෙනවා. මොකෝ මම කියන්න කැමති අපේ අගමැතිතුමාට සහ මේ අපේ ජනපතිතුමාට බය වෙන්න එපා. ඇනගන්න එපා. මගේ ළඟ තියෙනවා ණය ගෙවීමේ මිල සූත්‍රය. අපි ගත්තොතින් උදාහරණයක් වශයෙන් අපිට හෙට එනව ආදායම ලක්ෂයක්. අද මගේ ආදායම 50,000යි. එම 50,000 තුලින් මම වියදම් කරන්නේ මෙහාට කපලා අරහාට කපලා බජට් කළා. මට ලක්ෂ්‍යාවට පස්සේ මම බලනවා, හරි මගේ දරුවන්ට මම තව මොනවද දෙන්න පුළුවා. එතකොට බලන්න මගේ වියදම සාපේක්ෂව වැඩි වෙනව නේද? අන්න ඒ වගේ තමයි රටේ ණය. හොඳයි, අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාත් මේ ගැන කතා කරා. අපි අහමු. පසුගියදා මෝඩිස් ආයතනය විසින් අපේ ණය ශ්‍රේණිගත කිරීම 15 දාලයි කියලා ඊට මුදල් ඇමතිතුමා කියනවා. නොදැම්ම නම් තමයි පුදුමේ. 2015 UMP එකට රට බාර දෙනකොට ඔය සේරම ශ්‍රේණිගත කිරීම ඉහළ යමින් තිබුණේ.
ඒවා පහලට එන්න පටන් ගත්ත 2015 පස්සේ මේ ණය ශ්‍රේණිගත කිරීමේ ඇතුළත් ඇතුළේ සියුම් දේශපාලනිකුත් තියෙන බව කියන්න ඕන. 2009 අපි යුද්ධය දිනුවට පස්සේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමිය යුතු වුණත් ඕන් අපිට පහලට දැම්මා. නමුත් වෙළඳපොළ අපි ගැන තිබුණු විශ්වාසය නිසා ඒක 1/5කට ගණන් ගත්තේ නැහැ. ඒ වගේ අභියෝගත් අපිට ජය ගන්න පුළුවන් කියලා දන්න හින්දා තමයි ජනාධිපතිතුමා අපිට රට බාර දුන්නේ. නිව් එම්පියකින් ඕක දන්න හින්දා තමයි දිනපතාම විදේශ ජනමාධ්‍ය වේදී ඉන්න තානාපතිවරුන් ගෙන්වලා මහමැතිවරයා පැවැත්වීම ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා ලෝකයේ පුරා ප්‍රචාරයක් කරන්නේ. හොඳයි මහාචාර්යතුමනි, තවදුරටත් අපිට පුළුවන් අවස්ථාවක් තියෙනවා ඒ අගමැතිතුමාගේ අදහසත් එක්ක මේකට එකතු කරලා මේක. ඔව් මම හිතුවා මේ අවස්ථාව තමයි රට වෙනුවෙන් ජනාධිපතිතුමා වෙනුවෙන් අගමැතිතුමා වෙනුවෙන් මම දෙන්න පුළුවන් උපරිමය කියලා. මේ මම ජනතාවට කියනවා බය වෙන්න එපා. ණය ගෙවීමේ මිල සූත්‍රය මම දැන් ඉදිරිපත් කරනවා. මේක ජනතාව ඔබ ළඟ කොලයක් තියෙනවා නම් පැන්සලක් තියෙනවා නම් ලියා ගන්න කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. අපි ගත්තොතින් මේ හැමෝම කතා කරන්නේ මේ ණය නැත්තම් ණය හා සාපේක්ෂව බදු. දැන් වර්තමාන අපේ බදු ක්‍රමයේ ගත්තොතින් එහෙම යන රටාව තුළ අපිට කවදාවත් දැන් අපේ රටේ තියෙනවා ඇමරිකන් ඩොලර් බිලියන 20ක ණය ප්‍රමාණය. ඉදිරියේ එය ඊට වඩා වැඩි වෙනවා අනිවාර්යෙන්. එතකොට අපේ රට අර බොලිව එක හා සමානව අපේ විනිමය අනුපාතය රුපියල අව ප්‍රමාණ වෙනවා. ඒක මෝඩි අපිව මෝඩ තත්ත්වයට දාන්න අවශ්‍යතාවයක් නැහැ. අපි බුද්ධිමත් ජනතාවක් වෙන්න ඕනේ. මම දැන් ඉදිරිපත් කරන්න යන්නේ මෙම ණය ගෙවීමේ මිල සූත්‍රය මොකද්ද කියන එක. මම හොඳට කල්පනා කරලා බැලුවා මේ අපේ රටට අපේ දෙයක් ස්වාධීන ප්‍රතිපත්තියක් මම ඉදිරිපත් කරන්න ඕනේ. මේක මම විශ්වවිද්‍යාලවල කතා කරලා හදාරල දේශන කරපු දෙයක් අපේ රටට යෝජිත නැහැ. අපේ රටට මොකද්ද අපි හදාරල දෙන්න තියෙන්නේ? අපි මහාචාර්යවරයෙක් හැටියට අපි ඒක කණ්ඩායම එකතු වෙලා රටට කොහොමද අපි දෙන්න පුළුවන් මේ ආදර්ශමත් නැගීම මොකද්ද කියන එක. ඒක වෙන්නේ නැති එක තමයි මගේ හැඟීම. මම ඉදිරිපත් කරන්න යන්නේ අපිට මෙම ණය ගෙවන්න මිල සූත්‍රයක් තියෙනවා. මම ඒකට සාධක 6ක් දාලා තියෙනවා. එම සාධක 6න් මම ඉස්සෙල්ලා කියන්න කැමති අපි ඉදිරිපත් කරන්න ඕනේ මහජනතාව ජනපතිතුමා සහ අගමැතිතුමා NIT කියන සංකල්පය. NIT කියන්නේ National Interest Tax. National Interest Tax. එම National Interest Tax එක ඒක මේ අපි රාමුවක් හැටියට දාලා තිනෝ. ඒකේ රේට් එක 100%. National Interest Tax කියලා ඕන එක්කෙනෙක් ගත්තම මේක 100%ේ බද්ද කියන එක අවබෝධමත් වෙන්න ඕනේ. එතකොට 100%ේ බද්ද අපි පණවන්නේ කුමන ශේත්‍රයන් සඳහාද? එම 100%ේ National Interest Tax එක හෙවත් ජාතික සුබ සාධන බද්ද අපේ රටට අවශ්‍යයි. මෙම 1505 ඉඳලා ආපේ විකෘති ආර්ථික ප්‍රතිපත්ති, ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති, මේ මොනවද කැතෝලිසම් ඒකාබද්ධ වුණු ඒ ධන සංකල්පය පරද්දන්න අපිට ඕන ජාතික සුබ සාධන බද්දක්.
එම ජාතික සුභසාධන බද්ධ 400 බද්ධක්. ඒක කොත්තන්ටට පණ පල කරන්න. අන්න ඒක මම කිව්වන සාධක 6ක් තියෙනවා. එම ජාතික සුභසාධන බද්ධ පල කරන පළමු සාධකය තමයි මම ගත්තොත් මම මහජනතාව උදෙසා බෞද්ධ ජනතාව උදෙසා අපේ අභිලාෂය උදෙසා මම ඉස්සෙල්ලාම කතා කරන්න කැමති මම පටන් ගන්නවා පළවෙනි එක. ඒ බද්ධ පණවන්න ඕනේ for all non-national publications. ප්‍රථමයෙන් for all non-national publications. ජාතික නොවන. ඔව්. ජාතික නොවන මුද්‍රණ සියල්ල සඳහා NIT 400 පණවන්න තියෙන එක තමයි පළවෙනි මේ සාධකය. මම ඒ කියන්නේ බොහෝම විනයානුකූලව මම ඒ ගැන කතා කරන්නේ මම ශ්‍රී ලාංකිකයෙක් හැටියට. මොකෝ මම පිට රටවල් වල හිටියත් ඇමරිකාවේ හිටියම ඇමරිකාවේ මේ ගහන පබ්ලිකේෂන්ස් විතරයි ඒ රට පාවිච්චි කරන්නේ. එම විශ්වවිද්‍යාලවල සිට ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳලා පවතින ඇමරිකාවේ ගහන ඒවා. බ්‍රිතාන්‍ය පාවිච්චි කරන්නේ බ්‍රිතාන්‍ය ගහන පොත් විතරයි. එතකොට ඒ බ්‍රිතාන්‍ය මොනිටරි ඉකොනොමි පොලිසි එක බ්‍රිතාන්‍යට අඩංගු වෙන්නේ. ඇමරිකන් එක්සත් ජනපදයෙන් බ්‍රිතාන්‍ය මොනිටරි ඉකොනොමික් පොලිසි එක ගෙනල්ලා ඒගොල්ලොන්ගේ ඔළුවට දාන්නේ. මේ සෙනෙට් සභාවෙන් මේ පරද්දනදයි මොකද්ද මේක විහිළුවක් නේ කියලා. අපේ රටේ වෙන්න මොනවාද අනේ ස්වාමිනී, ඔබ මොනිටරි ඉකොනොමි පොලිසි එකක් දැම්මද අපි ඒක බාරගමු. අන්න මොනවද එහෙම නෙමෙයි. දැන් ජපානේ ගත්තම ජපානේ අධ්‍යාපනය පරිපාලනය සේරම පවත්වන ජපන් භාෂාව තුළ අපි එතකොට මම අර පළවෙනි සාධකයේ ගත්තා for all national publications. එතකොට අපි දේශීය දේවල් ආරක්ෂා කරන්න ඕනේ. එතන පළවෙනි සාධකයේ මෙම NIT ගහන තමයි for all national publications. මම සාධක 6ක් තියෙනවා. දෙවන සාධකයේ තමයි for distilled malt barley and toddy. ඒ කියන්නේ පෙරන ලද malt barley raw වලට අපි ගහන්න තියෙනවා NIT එක. NIT කියලා ගත්තම මිනිස්සු දැනගන්න ඕනේ මේ 400 බද්දක්. හරිද? මොකෝ අපි මේ බද්ද තුලින් තමයි ඉදිරි යට අපේ බිලියන ගණන් තියෙන ණය ටක් 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 ගාලා කපා හරින්න පුළුවන් බද්ද. එතන මොනවද මම ගත්තම distilled malt barley toddy කියන්නේ අපි පෙරන ලද බාල්ලි වලින් තමයි බියර් හදන්නේ. පෙරන ලද malt වලින් තමයි මේ විස්කි බ්‍රැන්ඩි හදන්නේ. ඒ වගේම තමයි මේ raw toddy distill කරපු toddy වලින් තමයි මේ අරක්කුවේ හදන්නේ. මේම බද්ද ජාතික සුපසාධන බද්ද. තේරෙනවද? එතකොට මේ ජාතික සුපසාධන බද්දෙන් කරන්නේ ජාතිය ආරක්ෂා කිරීමක්. එම බද්ද පණවනවා for all distilled malt barley and toddy. එතකොට අද පැනෙවුවම හෙට අපිට රටේ ණය ගෙවන්න ආදායම එනවා. තුන්වෙනි කාරණය තමයි මම ගන්නවා සාධකය for all products which contains killed animal fat. මම මේ ඉතා ආඩම්බරව කතා කරන අපේ රට තේරවාද බෞද්ධ රාජධානිය. මෙම තේරවාද බෞද්ධ රාජධානිය කඩාකප්පල් කරේ මම අර කිව්වා වගේ 1505 ඉඳලා ආපු සංකල්ප තුලේ. දැන් අපි ඒ සංකල්ප වලට යටත් වෙලා තියෙන්නේ. මට
ඊයේ පෙරේද හම්බුණ නායක හාමුදුරුවෝ කීප දෙනෙක්. එතනදී විශේෂත්වය දැරුවා එක ස්වාමින් වහන්සේ කෙනෙක්. මේ ඒ ස්වාමින් වහන්සේ මට කිව්වා, මහාචාර්යතුමා දැන් මේ කොහොමද අපි උදේ ඉඳන් රෑ වෙනකම් මහජනතාවට කියනව සතුන් ඝාතනය කරන්න එපා කියලා. හැබැයි කොහොමද මේ අපේ රටේ මේ සොසේ හැම් බේකන් සොසේජ් උතුරන්න තියෙන ජනතාව යන්නේ ඒව කන්නන්න 1505න් ආපු ප්‍රතිපත්ති මාලාව. දැන් මොකද්ද මෙතනින් ඉදිරිපත් කරන මේ තුන්වෙනි සාධකය? මේ NIT එක මම ගහන්න කියලා තියෙනවා, for all products which contains killed animal fat. එම ඒ කියන්නේ සත් මරණ ලද සත්ව මේද අඩංගු සියලු නිෂ්පාදනයන් සඳහා NIT එක ගහන්න තියෙනවා. මම අනිත් සාධක තුන පසුව කතා කරන්න කියන්නේ. අපි කෙටින් කියමු එතකොට පහසුයි. අර මේ විග්‍රහ කිරීමකින් තොරව අපි මූලික සිද්ධාන්ත ටික සඳහන් කරමු. හරි හරි. එතකොට මම හතරවෙනි සාධකයේ ගත්ත සියලු ආහාර රසායනික රසකාරක සහ බීම වර්ග මම ඒක විග්‍රහ කරන්න යන්නේ. සියලු ආහාර රසායනික රසකාරක සහ බීම වර්ග ඒ අපි මම සුළු විග්‍රහයක් කරන්නම්. ඒක අපි ගත්තොතින් අපිට මේ කොකා කෝලේ එක, ඊට පස්සේ ගත්තුනේ අලියා බීම එකක්. ඒවයි මොනවද තියෙන්නේ? රසායනික රසකාරක විතරයි තියෙන්නේ. එතකොට අපි නෝ චිකන්ස් කියුබ් එකක් ගත්තම මොනවද ඒක රසායනික රසකාරක තියෙන්නේ? ඒව ගත්තම පිළිකා හැදෙනවා. අපේ රටේ මොනවද මේ පිළිකා වලට ගොඩක් මේ තියෙන සාධක? ඒ රසායනික රසකාරක, රසායනික බීම වර්ග. ඒ සියලු ආහාර රසායනික රසකාරක සහ බීම වර්ග වලට NIT එක පළ කරන්න තියෙනවා. ඒතර පස්වෙනි කාරණේ තමයි ඒක මට විග්‍රහයක් කරන්න ඕනේ, කැසිනෝ, නයිට් ක්ලබ්ස් ඇන් ස්පාස්. අපි කැසිනෝ ගත්තොතින් ලෝකේ ධනවාදී රටවල් වල මේ මොනවද මේ පෞද්ගලික අංශේ, ඒ කියන්නේ ප්‍රයිවට් සෙක්ටර් එකෙන් එදාට, ඒ කියන්නේ අද දවසට US ඩොලර් බිලියන ගාණක් උපයන්න පුළුවන් ආදායම් මාර්ගය තමයි නොම්බර එකේ ආදායම් මාර්ගය තමයි කැසිනෝ. කැසිනෝ වලට පස්සේ තියෙනවා නයිට් ක්ලබ් එකෙන්නේ, ඊට අතරමැදි කැසිනෝ වලට පස්සේ තියෙන ස්පාස්. ස්පාස් වලින් කැසිනෝ හා සමානව ආදායමක් එනවා. එතකොට නයිට් ක්ලබ් එතකොට මම කියලා තියෙන පස්වෙනි එකේ කැසිනෝ, නයිට් ක්ලබ් ඇන් ස්පාස් වලට NIT එක ගන්න. හයවෙනි සහ අන්තිම එක මම දාලා තියෙන for all products which contains bisphenol A. ඒ කියන්නේ bisphenol A කියන්නේ BPA. BISPHENOL. bisphenol A. bisphenol A කියන එම රසායනික ද්‍රව්‍ය අඩංගු සියලුම නිෂ්පාදනයන් සඳහා NIT එක පළ කරන්න කියලා. මම බිස්පනෝල් ඒක මොකද්ද කියලා මේ සුළු අදහසක් දක්වන උවමනාවක් නෑ. BPA කියන එක මහජනතාව දැනුවත්ව තියෙනවා කියන එක මම දන්නවා. දැන් අපිට පැහැදිලි මූලිකව මහාචාර්යතුමන් ඉදිරිපත් කරන මේ න්‍යායාත්මක ප්‍රවේශය කොහොමද කියලා ආර්ථිකය සම්බන්ධයෙන් මම හිතන්නේ මම මුලින් කතා කරපු අර ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිඵල හැටියට තමයි එතුමායි එතන ගලපලා දුන්නා. ඔබතුමා ජාතික රාජ්‍ය සංකල්පය නැති වුණේ ඔන්න ඔතනින් තමයි. ඒක තමයි අපි මේ දැන් කතා කරන්නේ. ඒ කියන්නේ අර උත්තර මානවයා නැති වෙච්ච එකේ ප්‍රතිඵල තමයි ඔය ඇවිල්ලා තියෙන්නේ.
ඒක නිසා මට ඔය පිළිබඳව හුඟා දේවල් කතා කරන්න තියෙනවා. එතුමාට මම සමහර දේවල්ට එකඟ වෙනවා, බොහෝ දේවල් වලට. ඊළඟට තමයි අපි මට හිතෙනවා අනාගතයේ මේ රටේ ඉස්සරහ මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක පිළිබඳව මිට වැඩි කතා කරන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය කියන එකම ප්‍රශ්නකාරී. මේ අපි දැන් අද භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේම බටහිර ධනවාදයේම වෙනත් මුහුණුවරක්. ඕකේ තියෙන ලක්ෂණ තමයි අර බලය බෙදීමයි, දේශපාලනයයි, මොකද මැතිවරණ ක්‍රමය කියලා අපිට ඒවා ලස්සනට එල්ලලා තියෙන ක්‍රමෙන් තියෙන්නේ. ඔතන තියෙන මම දකින, මම දන්නේ මට ඒක සමහරලාට හිනා වෙන්නත් පුළුවන් කෙනෙක් මම මේ මොකද්ද කියන්නේ කියලා. මට හිතෙන මේ තුනෙන් දෙකක් කියන ප්‍රශ්නේ මට හරිම බරපතල ප්‍රශ්නයක්. බහුතරය දැන් රාජ්‍ය දැන් ওই 223ක් හරි 225කින් බහුතරය නිසානේ පාර්ලිමේන්තුවක් හැදෙන්නේ. මේ පාලනය බාරගන්නේ බහුතරයක් එක්කමයි. ඉතින් ඕකේ බහුතරයෙන් ආපහු අපිට මේ හරි දෙයටයි වැරදි දෙයටයි දෙකටම ඉන්නේ බහුතරයනේ. එතකොට දැන් මේ බහුතරය දැන් අද වෙනකොට බහුතරය හදාගන්න දෙපැත්තට මේ ඩොලර් වලට එහාට මෙහාට වෙනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය තියනවා කියලා කෑ ගහන ඔය අයට මේ තුනෙන් දෙක කියන එක මට නම් හරිම බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ තුනෙන් දෙකට යන්න එපා ඊට පස්සේ. මොකද තුනෙන් දෙකේ කවදාවත් හෘද සාක්ෂියට එකඟව තුනෙන් දෙකක් ගන්නවයි කියන්නේ සට වෙනුවෙන් දෙන තුනෙන් දෙකක් නෙමෙයි. තමන්ගේ ඩොලර් කුට්ටි වලට ලැබෙන ප්‍රමාණය අනුව තුනෙන් දෙක තමයි උතන නියෝජනය වෙන්නේ. ඒක නිසා ඒ වෙනුවට මට නම් හිතෙනවා බොහෝ වෙලාවට අපේ ව්‍යවස්ථාවෙම සම්පාදනය වෙන්න ඕනේ අනාගතයේදී රට වෙනුවෙන් කිසියම් වූ ඉතාමත්ම සුබදායක පනතක් සම්මත කරගන්නකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ගන්න බැයි නම් අඩු ගානේ අපිට තියෙනවනේ නඩුවකට යන්න නැත්නම් සමිත මණ්ඩලයක් වගේ එකක්. අන්නේ ඒ වගේ ජන බලවේගයක් තියෙන්න ඕනේ. ඒ ජන බලවේගය හැබැයි ව්‍යස්ථාපිත වෙන්න ඕනේ. ඒ ජන බලවේගයට තමයි වර්තමානයේ රටේ මේ තියෙන අවුල විසඳන්න වෙන්නේ. මම හිතන්නේ ඔය ඒ ජන බලවේගය මං හිතන්නේ ඔය අතන මෙතන ගිහිල්ලා අට්ටාල ගහගෙන කතා කරන කණ්ඩායම් වලින් දැන් ඕක හැදෙන්නෙම නැහැ. ඒක නිසා අලුත්ම කාරණාවක් වෙනවා. මම මෙතෙන් තව එක පුංචි කාරණාවක් ගොඩ කරන්නම්. ලෝකයේ පිළිබඳව තියෙන ඔය අපි දැන් මේ ඔක්කොම එන්නේ මේ කර්කශ යථාර්ථයක් තියෙන ගෝලීයකරණය කියලා. ඒකේ ප්‍රතිඵල තමයි අපි අත්විඳින්නේ. මේ කර්කශ යථාර්ථයේ තුල ඉඳගෙන අපි මේක තේරුම් ගත්තේ නෑ. භූතානිය ඔබ තේරුම් ගත්තා. දල ජාතික සන්තුෂ්තිය කියන පරමාදර්ශයේ යටතේ තමයි මේ රට ගොඩ නැගෙන්නේ. මේ ලෝක ආර්ථික නැත්නම් ලෝක මේ ධනේශ්වර මතවාද වලට විරුද්ධ වුන් මේ ජාතිකත්වය ජාතික රාජ්‍ය ගොඩනගගෙන යනවා. මේක බැරිකමක් නෙමෙයි. ඒ නිසා මට හිතෙන මෙතෙන්ට එක කාරණාවක් ඉදිරිපත් කරන්න ඕනේ. මේ අනිත් එක අපේ රටේ ඉන්න දේශපාලකයෝ සහ බුද්ධිමතුන් සහ සියලුම ජනතාව මේ ලෝකයේ වෙන දේවල් පිළිබඳව හරීම අවබෝධයෙන් ඇලර්ට් එකේ ඉන්න කියලා කියන්නේ. අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් එතනින් ඉන්න. ඔය ඇලර්ට් එක අද ඇවිල්ලා තියෙන ඔය මාධ්‍ය හරහා තියෙන ඔය FM මේ Facebook ඇතුලේ තියෙන ඔය ඔය අර අයිස්කන්දේ උඩ ඉන්න කණ්ඩායම ඇතුලේ නෙමෙයි ඕක වෙන්න ඕනේ. ඒක උනාට කමක් නැහැ. ඒක ඔහේ ගිදී ඒක ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. ඒ වුන් අතරේ කිසිම මං හිතන්නේ මතවාදයක් කිසි දෙයක් ඇති කියලා. වර්තමානයේ ලෝකේ කතා කරන ලොකු කතා බහක් ඇති වෙලා තියෙනවා. මේ මානවය ගොඩ ගන්න වෙලා තියෙනවා. මොකද තාක්ෂණය අර මං කිව්වේ ප්‍රകൃති මානවය තාක්ෂණය තමයි ප්‍රകൃති මානවය ඇතුලේ තියෙන ධනවාදය ඇතුලේ තියෙන ලොකුම මේ ගැලුම් කාරකම තියෙන මේ තාක්ෂණවේදී තාක්ෂණයේ තැන. මේකට විරුද්ධව අද ලොකු පොත් දෙකක් ලියවිලා තියෙනවා. විරුද්ධව නෙමෙයි මේ මතවාදාත්මක පොත් දෙකක් ලියවිලා තියෙනවා. ලර්ඩ් ලියොන් හාඩ් කියන පුද්ගලයා ලියලා තියෙනවා ටෙක්නොලොජි වර්සස් හියුමැනිටි. මානවීයතාවයේ තාක්ෂණය විසින් යටපත් කරපු මානවීයතාවයේ ගොඩ ගන්න ඕනේ. ගෝලීය ඒක ඇතුලේ කතා කරන ගෝලීයකරණය තුල අපි මේ අත්විඳින දේවල් ඇතුලේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය නැත්තර නැති වෙලා තියෙනවා. කිසිම රටක ප්‍රජාතන්ත්‍රවාදයක් ඒ පොතේ නැහැයි කියලා විස්තර කරනවා. ඊළඟට ඒ කියලා තියෙන දිරිඳුකම වැඩිහිටි ජනගහනය වැඩි වෙන එක සමානාත්මතාවයක් ඇති වෙලා නැහැ. දිරිඳුකම අඩු වෙලා නැහැ. ඊළඟට ක්ලයිමේට් චේන්ජ් එක වෙලා තියෙන මොකක් හින්දාද ඒවා ඔක්කොම මේ පොතේ විස්තර කරනවා. ඒක එකම තව ලස්සන කතන්දරයක් කියනවා. බ්‍රික්ස් රටවල් හැටි රටවල් කීපයක් ගොඩ නැගීගෙන ආවා. අපි හිතුවා IMF එකට මේ අනිත් පැත්තට තර්ක කරන්න පුළුවන්, එහෙම නැත්නම් ඒකට අභියෝග කරන්න පුළුවන් තැනකට එයි කියලා මේ බ්‍රික්ස් රටවල් වලදී කියන බ්‍රික්ස් බැංකුව. අද බ්‍රික්ස් රටවල් වලට වෙලා තියෙන්නේ මේ කියන ධනවාදී දූෂණයට මේ කියන මේ රට විනාශ වෙන කාරණා වලට ගොදුරු වෙලා දැන් මේ බ්‍රික්ස් රටවල් ටිකත් කැඩිලා ගිහිල්ලා. එතකොට අපිට ඒක පිළිබඳව විශ්වාසය තියන්න බෑ කියලා මේ පොත විස්තර කරලා තියෙනවා. ඊට
වගේ තවත් අනිත්ම වැදගත්ම කාරණාව තමයි මානවයා සමාජ පරිණාමයකුත් වෙනවා, එක මානවයත් පරිණාමය වෙලා තියෙනවා. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ මේ තාක්ෂණය දියුණු වෙන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මිනිසුන්ගේ පිරිමි පක්ෂයේ මොළයේ දකුණු පැත්ත ක්‍රියේටිවිටි පැත්ත දියුණු වෙලා තියෙනවා කියලා. අපි ඕක දැන් කතා කරන්නේ නැහැ නේ. ඒක නිසා තමයි තාක්ෂණය මෙච්චර දුරට ඇවිල්ලා තියෙන. දැන් රොබෝ තාක්ෂණය අපේ මිනිස්සු ගිහිලා රොබෝ තාක්ෂණය ගිහිලා බලලා ඉනවා. බලලා ඇවිල්ලා මේක පැල කරන්න පුළුවන් ද බලනවා. ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. හරිද? දැන් මහජනතුමනි අපි කුමක්ද දැන් කළ යුත්තේ? දැන් වර්තමාන තත්ත්වයත් එක්ක අපි කුමකටද සූදානම් විය යුතු ජනතාවක්? මම හිතන්නේ මට නම් තියෙන්නේ තද්ද බල මතවාදී තර්ක විතර්ක මත මණ්ඩපයක් ගොඩනගෙන්න ඕනේ. ඒ මතවාදයේ උඩ මතවාදයේ ඇතුලේ කුමක්ද තිබිය යුත්තේ? මතවාදයේ ඇතුලේ තියෙන්න ඕනේ ඇත්තරම සැබෑ මිනිහා මතු කරගන්න එක. ඔය පොදු මිනිහා හිටියනේ, ඒ පොදු මිනිහා නැතිකමින් තමයි මේ අර මේ කලෙක්ටිවිසම් වර්ස් ඉන්ඩිවිජුවල් කියලා මිනිහෙක් ආවනේ. ඔය මම අර කෙටි උදාහරණයක් කියුවා ළමයි දෙන්න ගහ ගන්නකොට මිනිහෙක් හිටියේ නැද්ද කියලා. ඔන්න ඔය මිනිහා මතු කරගන්න. දැනුම ලබා ගමු උදෑසනකසේ, සිතැඟි වඩාලම් දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී දෙසවන සරසන වදනින සිතුවිලි උපදින හඬකින් ඔබගේ නිවහන සොයා ඇදේ සුභාරතී.